హాయ్ ఎవ్రీవాన్, వెల్కమ్ బ్యాక్ టు మై ఛానల్. ఉన్న మంగాదో ఓయాలట రసమ రస రోటీ రెసిపీ అక్తమ అరంగ్ ఆవే మీక నిఖమ్మ నిఖ రోటీ అక్నన్ నిమే అంతటము మారమర హాయ్ అనివార్యము అలా ట్రై కరన్నము ఓన రెసిపీయాక్. ఇది మే రెసిపీకి మట కీల దుని మగే ఆచి ఇది ఏ రస ఏ పొడికాలే మా మీ రొటీ కాపు రస అదటత్ మన మదకాయ్ ఆచిలా మే రొటీ එයාලට පොඩි කඩයක් තිබිලා තියෙනවා. ඒකට හදපු රෙසිපියක්. ඉතින් එයාලා පාන්දර දෙකේ ඉඳන් මේ රොටි හදනවලු ඒ කඩේට දාන්න. කාලේ අය ගොඩාක් දුක් මහන්සියලා තමා හම්බ කරලා තියෙන්නේ එදිනදා ජීවිතේ ගත කරන්න. අපිට මේ තියෙන සරල ක්‍රම එයාලට තිබෙන්නේ නැහැ, පහසු ක්‍රම තිබෙන්නේ නැහැ. එයාලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියලා තමා එයාලගේ ජීවිත ගැට ගහගෙන තියෙන්නේ. ඒත් එක්කම එයාලා නිකම නිකං ඊසි දේවල් කරේ නැහැ. එයාලා කරන දේත් ඇතරම රසටම රසට ක්‍රමානුකූලව කරලා තියෙනවා. ඒ වගේ තමා මේකත් මේ රටේ එකත්. ඉතින් ඔයාලට මට හිතුණා මේක අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේ විදිහට හදන්නේ කොහොමද කියලා. ඇත්තටම මේකේ රස නම් කියලා මට නිම කරන්න බැහැ. ඒ නිසා අනිවාර්යෙන් අදම ඔයාලා ඔයාලගේ ගෙදර අයටත් මේ රොටිය හදලා දෙයි කියලා මං හිතනවා. ඒත් එකම මෙන්න මේ කට සම්බල් එකත් කියලා කියනවා. මම නම් දන්නේ නැහැ කට සම්බල්ද ලුණු මිරිස්ද කියලා. මේ විදිහට තමයි අපි ආච්චි ඒක හදන්නේ. හදලා මේකේ නම අනිවාර්යෙන් කමෙන්ට් එකේ දාගෙන යන්න. මං හිතන්නේ කට සම්බල් කියලා. ඉතින් ඒකත් මේ රොටියට හොඳම හොඳ කම්බිනේෂන් එකක්. මේ විදිහට තමයි ආච්චි හදලා දෙනවා කියලා මට ඒ කාලේ කියලා තියෙන්නේ. හරි, එහෙනම් අපි බලමු කොයි විදිහටද මේ රොටියක ආච්චි හැදුවේ කියලා. ඒකට මෙන්න මේ විදිහට ඉස්සල්ලාම පීටි අරගන්න. ඔයාලට පුළුවන් ප්‍රමාණයක් ගන්න, ග්‍රෑම් 500ක් නැත්නම් 250ක් නැත්නම් කිලෝ එකක් වගේ ප්‍රමාණයක් අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොඩක් දුහුල් රෙදි කෑල්ලක් ගන්න. අරගෙන පොඩක් පිරිසිදු දුහුල් රෙදි කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ගැටයක් දාගන්න. ගැටයක් දාගෙන මේ වෙලාවේදී ස්ටීමරේ හොඳට කියන්නේ වතුර නටනකන් තියන්න ඕනේ. මෙන්න මේ වගේ මන්නම් මේ වෙලාවේදී ඇත්තටම ගැට ගහන්න රෙදි කෑල්ලක් මොනවත්ම පටියක්වත් තිබ්බේ නැහැ. මං කරපු වැඩේ කොණ්ඩ බූල් එකක් තිබ්බා, දුවගේ අලුත් කොණ්ඩ බූල් එකක් තිබ්බා. ඒක මෙන්න මේ විදිහට ගැටයක් දාගත්තා. ඔයාලට පුළුවන් රබර් බෑන්ඩ් එකක් හරි මොනවා හරි රෙදි පටියක් හරි අරගෙන මෙන්න මේ වගේ ගැටයක් දාගන්න. ඒක ඔයාගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොටණියක් වගේ හදාගෙන මේ වෙලාවේදී ස්ටීමරේ හොඳට රත් වෙන්න ඕනේ, වතුර උතුරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියලා හොඳට සුවඳ එනකන් මේ පිටිවල සුවඳක් එනවා. සාමාන්‍යයෙන් පැයක් විතර මේක තැම්බෙද්දී හොඳ සුවඳක් එනවා. ඒ සුවඳ එනකන් හොඳට තඹ ගන්න ඕනේ. පිටි එක හොඳට තැම්බෙනකන් මම දැන් පොල් ටික ගාලා ගන්න යන්නේ. පොල් ගාද්දි හොඳට මතක තියාගන්න අපේ ආච්චි මට කියලා දුන්න දෙයක් තමා, පොල් ගාද්දි පොල් මුඩු චුට්ටක්වත් ඇටෙන්නේ නැති වෙන්න හීනියට පොල් ටික ගාලා ගන්න කියපු එක. ඉතින් ඒ නිසා ඔයාලා ඒක අනිවාර්යෙන්ම මතක තියාගෙන පොල් මුඩු චුට්ටක්වත් වැටෙන්නේ නැති වෙන්න ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හොඳට පොල් මුඩු ටික අයින් කරලා ඒක හොඳට වතුරින් හොදලා ගන්න. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. හේතුව පොල් මුඩු තිබ්බහම ඒවා රොටිත් එක්ක කැපෙද්දි ඒවා එච්චර මේ සමහරක් දෙනකොට කැමති නැහැ. ඒ නිසා ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒත් එකම කියන්න ඕනේ මම තාම ලංකාවට ආවේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් කල් ගත වීඩියෝ එකක්. ඉතින් මට ඇත්තටම කියනවා නම් මේ දවස්වල ඔයාලා දන්නවා ගොඩක් වැඩ වැඩි. ඒ නිසා මට මේවා එඩිට් කරලා දාගන්න බැරි වුණා. ඉතින් දැන් මම ෆ්‍රී ටයිම් එකක් අමුන් නිසා එඩිට් කරලා දාමු කියලා හිතලා තමා මේක එඩිට් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒත් එකම කියන්න ඕනේ මං කිව්වා පොල් මුඩු වැටෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට පොල් ටික පොල් ගෙඩිය හොදලා ගන්න කියලා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ වගේ නාරටියක් තියෙනවා. නාරටිය හරහා තමා ඔයාලා පොල් ගෙඩිය බිඳින්න ඕනේ. එතකොට තමයි ඔයාලට බිඳින්නේ හරියටම. ඉතින් මේ දේවලුත් කියන්න වැඩක්ද කියලා සමහරක් දෙනෙක් කමෙන්ට් දානවා. ඉතින් මේකත් නොදන්න කෙනෙක් ඉන්නවා. ඒ නිසා තමයි මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නාරටිය අර ඇස් දෙකත් එක්කම උඩ කොටසට මෙන්න මේ වගේ පිහියෙන් තට්ටු කරපු ගමන් පොල් ගෙඩිය ඔයාලට සාර්ථකව බිඳ ගන්න පුළුවන්.
සමහරක් දෙනෙක් මේ දේවලුත් නොදන්න කට්ටිය ඉන්නවා. නොදන්න කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම මේ දේවල් ඔයාලත් එක්ක නැවත නැවත ෂෙයා කරගන්නේ. ඉතින් පොල් වතුර ටික අනිවාර්යෙන් විසික් කරන්න එපා. මේවා ගොඩාක් ලංකාවේ අයට ප්‍රයෝජනේ දන්නේ නැති වුණාට පිටරට අය ගොඩක් මේ පොල් වතුර වලින් ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒවා විසික් කරන්න නැතුව ඔයාලා මේ පොල් වතුර ප්‍රයෝජනෙට ගන්න. ඒත් එක්කම මම කියන්න කැමති, පුළුවන් තරම් දුරට තව කෙනෙක්ගේ අඩුපාඩු දකින්නට වඩා පුළුවන් තරම් ඒ කෙනාගෙන් ලැබෙන ප්‍රයෝජනෙ විතරක් ඔයාලගේ ජීවිතයට ගන්න. ඒවා නැවත නැවත අඩුපාඩු වශයෙන් දකින්න නැතුව එයාගේ මොකක් කුමන හෝ ඔයාලට ප්‍රයෝජනක් වෙන ජීවිතයට වැදගත් වෙන දෙයක් තියෙනවා නම් ඒ දේ විතරක් අරගෙන අනිත් දේවල් අතාරින්න. ඒ කෙනාගේ හිත රිදවන්න හෝ නැවත නැවත ඒ දේවල් ආගියුමන්ට් කරන්නවත් යන්න එපා. ඒක තමයි මං හිතන්නේ හොඳම. ඉතින් ඒ අතරේ අපි පැයක් විතර යද්දී මේ පිටි ටික හොඳට තැඹිලා තියෙන මේ වෙලාවේ පිටි හොඳ සුවඳක් එනවා. එතකොට තමයි ඔයාලා ඒ පිටි එක බා ගන්න ඕනේ. නැත්තම් බාගෙට බා ගන්න එපා. එතකොට අපිට අර අපි බලාපොරොත්තු වෙන විදිහේ රොටි එක හදාගන්න බැරි වෙනවා. ඒත් එකම මතකම තියාගන්න ඕනම දෙයක් තමයි ඔයාලා මේ පිටි එක එළියට බාගත්තු ගමන් මෙන්න මේ විදිහට හොඳට කුඩු කරලා ඉක්මනට හලාගන්න. නැත්තම් නම් ඔයාලට මේ වැඩේ ගොඩාක් අපහසු වෙනවා. පැය ගාණක් විතර ගියොත් එහෙම මේක ගල් ගෙඩියක් වගේ තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන් ඔයාලා ග්‍රයින්ඩරේට හරි දාලා තමයි මේක කුඩු වශයෙන් හදාගන්න වෙන්නේ අපිට. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගෙන රස්නේ පිටින්ම මෙන්න මේ වගේ කුඩු කරලා බෝතලයකින් හරි, මට මතකයි මම පොඩි කාලේ ආච්චි බෝතලයක් තියාගෙන බෝතලෙන් ඕක මේ දැන් ඉස්සර කාලේ සාමාන්‍යයෙන් අර අපිට තියෙන දැන් ওই පහසුකම් නැහැනේ, රෝලින් පින් ඒ වගේ නැහැනේ. එතකොට එයාලා කරන්නේ බෝතලයක් තියලා වීදුරු බෝතලයකින් ඕවා ඔක්කොම කුඩු කරලා ගන්නවා. ඉතින් ඒ විදිහට සාමාන්‍යයෙන් මමත් පොඩි කාලේදී ආච්චිට උදව්වක් වශයෙන් කරලා දීලා තියෙනවා. ඔයාලත් සමහරක් විට ඒ වගේ කරලත් ඇති, කරපු අයත් ඇති. එහෙමයි ඉන්නවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ඉක්මනට ඉක්මනට රස්නේ පිටින්ම මෙන්න මේ වගේ කුඩු කරගෙන ඉක්මනට හලා ගන්න. වැඩේ අපහසුයි තමා, රසට කන්න නම් චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. මේ දේවල් තමයි ඒ කාලේ අපි ආච්චිලා සෑහෙන මහන්සියෙන් අමාරුවෙන් කරගත්තු දේවල්. ඒ වුණාට එයාලා ඒව වලින් හොඳ ප්‍රයෝජනයක් අරන් තියෙනවා. රසට කටියට කන්න දීලා තියෙනවා. අපි චුට්ටක් කන්න දෙනවා නම් රසට ගෙදර අයට මෙන්න මේ වගේ පොඩක් මහන්සියලා තමයි කරන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලත් මේ දෙක කරලා ඔයාලගේ ගෙදර අයටත් මේ කෑම ටික හදලා අද දීලා මට රසම රස ලස්සන කමෙන්ට්ස් දාගෙන යයි කියලා මං හිතනවා. ඒත් එක්කම මං කිව්වා වගේ කට සම්බෝලද ලුණු මිරිස්ද කියන එක මට පොඩ්ඩක් මේක කන්ෆියුස් වෙලා තියෙන්නේ. ඒ නිසා චුට්ටක් ඒක ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න, මේක ලුණු මිරිස්ද මම මේ හදන්නේ කට සම්බෝලයක්ද කියලා. ඒ දෙක අතර වෙනස අතර මට තේරෙන්නේ නැතුව තියෙන්නේ. අපි ආච්චි අපිට හදලා දුන්නේ මෙන්න මේ විදිහට ඒ රොටියට. නයි මිරිස් නම් ඒ දවස්වල වන්නම් මතක නෑ එයාලා දැම්මද කියන එක. එයාලා දැම්මේ අමු මිරිස්, ඒත් එක්කම වේලිච්ච මිරිස් ඒ වගේ දේවල් දාලා තමයි ඒක හැදුවේ. නමුත් අද මංගාව තියෙන දේවල් දාලා මං මේ ලුණු මිරිස් එක හදන්න යන්නේ. මෙන්න මේ විදිහට දැන් මං පොල් ගෙඩියක් එකහමාරක් විතර ගාලා අරගත්තා. එතකොට තමයි මේ රොටි එක රසට හදාගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ට පොල් ගෙඩියක් වගේ දාන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ රොටිය රසට හදාගන්න පුළුවන් වෙන්නේ. පොඩ වේලිච්ච වගේ පොල් ගෙඩියක් අරගන්න, අමු පොල් ගන්න එපා. මට මතක ආච්චි ඒ විදිහට තමයි කිව්වේ. ඒත් එක්ක මම මෙතන අරන් තියෙන්නේ ග්‍රෑම් 500ක වගේ පිටි ප්‍රමාණයක්. ඒකට මම සීනි මේස හැන්දකුත් එකතු කරගත්තා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම රහස. ඒකත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න අමතක කරන්න එපා. ඊළඟට මම හීනෙට ලියාගත්තු රතු ලුණු එකතු කරගත්තා, අවු මිරිස් එකතු කරගත්තා. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ මද, උණුසුම්, වතුර. එකතු කරලා මෙන්න මේ විදිහට අනා ගන්නවා. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනම දෙයක් තමයි මෙතන වතුර නම් එකතු කරගන්න එපා වැඩිපුර. එහෙම එකතු කරගත්තොත් ඔයාලට මේ රොටිය සාර්ථක විදිහට හදාගන්න බැරි වෙනවා. වතුර පුළුවන් තරම් අඩුවෙන් එකතු කරලා මේ ඩෝ එක පොඩක් තදට අනා ගන්න. ගොඩක් කියන්නේ වතුර ගතියට, දියාරු ගතියට අනාගන්න එපා. එහෙම වුණොත් මේකේ තැම්මින වාර ගන්න වැඩි වෙනවා. ඒ නිසා ඔයාලට ලස්සනට රොටිය හදාගන්නත් බැරි වෙනවා. පුළුවන් තරම් වතුර අඩුවෙන් තද ඩෝ එකක් වශයෙන් අනාගන්න. අනාගෙන මේක පැයක් විතර ඔයා තියාගන්න ඕනේ. කියන්නේ මේකේ හොඳට හැම දෙයක්ම හොඳට
පිටිවලට ඇබ්සෝබ් වෙන්න ඔයා මේක රෙස්ට් කරවන්න ඕනේ පැයක් විතර. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ තමයි අපි රොටි හදන්න ගන්නෙ. මෙන්න මේ විදිහට තද ඩෝ එකක් වශයෙන් අනාගන්න, හොඳට අනාගන්න. මේකේ අනන තරමට තමයි මේකේ රස වැඩි වෙන්නේ. ඊළඟට මම කට සම්බල් එක හදන්න යන්නේ. ඒකට අපි ආච්චි ගන්නවා වගේ මෙන්න මේ විදිහට උමලකඩ එකතු කරගන්නවා. ඊළඟට වේලිච්ච මිරිස් ටිකක් එකතු කරගෙන ලුණු කුඩු ටිකකුත් එකතු කරලා ඊට පස්සේ තියෙන්නේ හොඳට තලා ගන්න. මෙන්න මේ විදිහට හොඳට තලාගෙන ඊට පස්සේ තමා අපි මේකට රතු ලුණු එකතු කරගන්නේ. දැන් හොඳට මිරිස් ටික කොටාගෙන ඉවරයි. ඊළඟට මම මේකට සුදු ලුණු බිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. එකින් එක එකතු කරගත්තාම තමයි මේක එළියට පයින් නැති වෙන්නේ. මෙන්න මේ වගේ අපිට ලස්සනට කොටා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට එකින් එක එකතු කරමින් හිමීට මෙන්න මේ වගේ හොඳට ඔක්කොම එකතු කරගෙන මේ වගේ මික්ස් වෙන්න කොටා ගන්නවා. ඊළඟට රතු ලුණුත් මෙන්න මේ වගේ ටික ටික එකතු කරමින් මේ වගේ අපිට හොඳට කොටා ගන්න පුළුවන්. මේ වගේ තමයි ඉතින් ලුණු මිරිස් ටික හදාගන්නේ. හැබැයි ලුණු ටික හොඳටම මේ කෙටෙන්න තියන්න එපා. එහෙම වුණොත් මේකේ රස නැති වෙනවා. පොඩක් ලුණු ගතිය තියෙන්න පේන්න අපි හදා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වගේ ඔන්න මම ලස්සන්ට මේ වගේ ලුණු මිරිස් එක හදාගත්තා. ඊළඟට එකතු කරගන්නවා දෙහි යුස ටිකක්. ඇට ටිකත් මෙන්න මේ විදිහට පොඩක් අයින් කරගන්නවා. දෙහි ඇට තිතරහක් එනවනේ, ඒ නිසා දෙහි ඇටත් එක්ක තලන්න එපා. ඊට පස්සේ මෙන්න මේ වගේ මම දෙහි කිඩියක වගේ විස්ම අරගන්නවා. මම නම් කැමතිවත් නැති දෙයක් තමයි දෙහි දාලා හොඳටම ඇඹුල් රසට මේ වගේ ලුණු මිරිස් කට සම්බල් එහෙම කන්න මම ආසවත් නැහැ. ඇට ටිකත් එක්ක ඔන්න තැලුණා. ඒක ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. පොඩක් ටයිම් උත් පාස් වෙලා කට්ටියට බඩගිනි කිව්වා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හිමිලි හිමිලි තලාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හොඳට මික්ස් කරගන්න. නැත්නම් මේ ටික ඔයාලට වෙනම එළියට අරගෙනත් ඔයාලට පුළුවන් දෙහි යුෂ එකතු කරගන්න. සමහරක් විට කටි කියනවා මෙන්න මේ වගේ වංගෙඩි වල දාලා ගලේ තියලා දෙහි යුෂ එකතු කරන්න හොඳ නෑ කියලා. ඒ නිසා මෙන්න මේ විදිහට භාජනයකට අරගෙන දෙහි යුෂ එකතු කරලා හොඳට මික්ස් කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම රොටි කන්න හදාගත්තේ. ඊළඟට දැන් ඔන්න රොටි හදන්නයි යන්නේ. රොටි හදන්න කලින් මෙන්න මේ විදිහට ලෑල්ලක් උඩට පිටි ටිකක් ඉහගන්න. පිටි ටිකක් ඉහගෙන ඔයාලට පුළුවන් රොටි ඩෝ එකෙන් චුටි කෑල්ලක් අරගෙන පොඩ්ඩක් තුනී කරගන්න. ඉතින් මම රොටි ඩෝ එකම සාමාන්‍යයෙන් එහෙමම අරගෙන මේ රොටි එක හදන්නේ නැහැ. මෙන්න මේ විදිහට හොඳට තුනී කරලා වෙනම රවුමකින් තම අච්චුවකින් කපා ගන්න. මේ රොටි හදන්න පොඩි පොඩි රොටි හදන්න වෙනම අච්චු තියෙනවා. ඉස්සර අපි ආච්චි කියනවා ආච්චි ලගාව එහෙම අච්චු තිබ්බා කියලා. මම හිතන්නේ තහඩු කෑලි වලින් තහඩු අර තැටි වගේ මං හිතන්නේ එහෙම යාලා අච්චු හදාගෙන ඇති. මං ගාව නම් අච්චුවක් නැති නිසා මෙන්න මේ වගේ මගේ සිල්ව මූඩියක් තියෙනවා. මං මගේ මොකක් හරි පොඩි භාජනයක ඒකින් තමයි මම මේ වගේ කපන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ අච්චුවක් හොයාගන්න, නැති වෙන්න බෑ. ඔයාලා ගාව තියෙන මොකක් හරි එකක් අරගෙන මේ ප්ලාස්ටික් කෑල්ලක් හරි කමක් නැහැ. ඔයාලට අරගෙන මෙන්න මේ විදිහට කපලා අරගන්න පුළුවන්. ඉතින් අපිට අච්චු හොයනවා නම් ඒක වෙනම ඕඩර් කරලා ඒවා හදලා ගන්න ඕනේ. නැත්තම් කේක් හදන අය ගාව තියයි සමහරකට වෙනම මෙන්න මේ වගේ රවුමට හදාගත්තුවා වෙනම කේක් කපන්න. අන්න ඒ වගේ මගේ ගාවත් තියෙනවා ඒ වගේ එක කේක් රූම් එකේ තියෙන්නේ. ඉතින් මං හදිසියට මේක ගත්තා. ඉතින් ඔයාලට ගාව තියෙනවා නම් ඒ විදිහට අරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ඒක හැඩයක් ලස්සනට මේ වගේ හදාගන්න පුළුවන්. එකම හැඩයට හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මං මේ විදිහට හදාගන්නේ. ගොඩක් තුනියටත් නැතුව ගොඩක් මහතරටත් නැතුව සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට හදාගන්න මේ වගේ තුනී කර කර. ඉතින් ඔයාලට ඒක පැහැදිලි ඇති. දැන් මම ෆාස්ට් මේ ටික දානවා. ඉතුරු ටික ඔයාලා හරියටම බලාගෙන කරගන්න පුළුවන්. මේ රොටි හදන්න මම අරන් තියෙන චීන චට්ටි
රොටී තැටියක්. ඉතින් මේක මම ජෆ්නවල ඉඳන් ඇද්දී දවසක් දැකලා තමයි අරගෙන ගත්තේ. ඉතින් ඔයාලට මේකම අවශ්‍ය නැහැ. මැටි ඇතිලි කුණතලට හදන්න පුළුවන්. රොටී වලට වෙනම තැටි තියෙනවානේ මැටි වලුනුත්. ඉතින් ඒවල හදන්න පුළුවන්. නැත්නම් ඇලුමිනියම් තැටියක වගේ, නැත්නම් නොන් ස්ටික් ඒ වගේ දේවල් වල හදන්න පුළුවන්. හැබැයි මැටි වල හදපුවම මානම රහක් තියෙනවා. ඔයාලට එහෙම හදන්නත් පුළුවන්. ගොඩක් ගින්දර වැඩි කරගන්න නැතුව අඩු ගින්දරින් මේ රොටි තම්බ ගන්න ඕනේ. එතකොට තමයි හොඳට රසට එන්නේ. ගින්දර වැඩි කරලා කර වුණාට පස්සේ මේකේ රස නැති වෙනවා. ඒ නිසා දරලිපක වගේ හදද්දී ඔල ගින්දර අඩු කරලා එහෙම හදන්න. ඉස්සර දරලිපවලනේ හදන්නේ. එතකොට ඒ රොටි වල රසයි මේ විදිහට ගෑස් ලිපේ හදන රොටි වල රසයි වෙන රස දෙකක් මං හිතන්නේ. මේ විදිහට හදපුවම තමයි මේක ඒකේ රස වෙනම රසක්. ඉතින් මේ විදිහට ඉතින් අපි හදන එක රසයි තමයි. කාලේ හැමෝම ගෑස්නේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ වගේ තමයි ඉතින් මම අද මේ රොටි එක හදාගත්තේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට ට්‍රයි කරන්න ඕනේ කියලා මම හිතනවා. ඔයාලට මේක හරිම පැහැදිලිව තේරෙන්න ඇති. සාමාන්‍යයෙන් හැමෝටම හැම දෙයක්ම එකපාරින් කරන්න බෑ. සමහරක් දෙනෙක් වඩා බලාගෙන තමා මේවා අත්හදා බලන්නේ. ඉතින් ඒ වගේ බිගිනස්ලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. එතකොට එයාලට පුළුවන් මේවා එකින් එක බලලා හරියටම සාර්ථකවම වැඩේ කරගන්න. ඉතින් ඒ නිසා තමා මම මේ වගේ පොඩක් ඩීටේල්ස් වැඩි කරලා ඔයාලට හරියටම මේ දේවල් ටික කියලා දුන්නේ. ඒකටත් මොකුත් කියන්නේ නැති වෙයි කියලා මං හිතනවා. සමහරක් දෙනෙක් හැම දෙයකම අඩුපාඩු දකින කොටසක් ඉන්නවා. ඒත් එකම මේ දේවල් වල හොඳ දකින කොටසක් තියෙනවා. ඒ දෙකලන්ටම මේක මං හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ප්‍රයෝජනවත් දෙන දේ අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගේ ලයිෆ් එකට අරගෙන ඔයාලට මේකේ අනවශ්‍ය දෙයක් තියෙනවා නම් එහෙමම අතහැරලා දාන්න. හරි. මේ වගේ තමයි ඉතින් මේ රොටි ටික හදුවේ. ඔයාලත් ඉදිරියේදී මොනවා හරි පොඩියට හරි කරන්න බලාපොරොත්තු වර්ගෙම කඩයක් තියෙනවා නම්, ටී ෂොප් එකක් තියෙනවා නම්, මේ වගේ දෙයක් හදලා දෙන්න එන කස්ටමර්ස්ලට ගොඩක්ම මම හිතනවා ඒකත් ඔයාලට ඔයාලගේ ලයිෆ් එකට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. මැදට ඔයා හදාගත්තවර කට සම්බෝලේ තියලා දෙපැත්තෙන් මේ රොටි එක තියලා අර සැන්විච් කරනවා වගේ කරලා ඔයා එන කස්ටමර්ස්ලට දෙන්න බලන්න. එතකොට එයාලත් ආසාවෙන් තේ හදලා, තේ හදද්දි තේත් එක්ක මේක කාලා අනිවාර්යෙන් ඔයාගේ හොඳ කමෙන්ට් එකක් ඔයාලට දීලා යයි. ඒ නිසා ඔයාටත් මේක ප්‍රයෝජනවත්. එහෙම හිතන ඔයාටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලස්සන රොටි ටිකයි කට සම්බලිකයි මං හැදුවේ. මේක මොන හරි ඔයාලට දැනගන්න දෙයක් තව තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම මං කිව්වා වගේ මේක ලුණු මිරිසත් කට සම්බලයත්. කට සම්බල් ලුණු මිරිස් ඒ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියන එකත් අනිවාර්යෙන් පාතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔකේ ගයිස්, ලයික් කමෙන්ට් ඇන්ඩ් ෂෙයාර් මයි වීඩියෝස්. තැන්ක්ස් ෆෝ වොච්චින්. ඒත් එක්කම කියන්න ඕනේ අපේ ඔක්ටෝබර් 25 අලුතින් පටන් ගන්න කේක් ක්ලාස් එකට ඔන්ලයින් ෆිසිකල් දෙකෙන්ම ඔයාලට මාතික සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් 0722216856 කියන WhatsApp නම්බර් එක හරහා මාතික කතා කරන්න පුළුවන්. Thank you.